මම දෙවියන් හා ගනුදෙනු කරන සාමිවරයෙක්. මොකෙක්ුණත් ඉතින් මේවා මේ බුදුන්ට දහන්ට සඟුන්ට පූජා කරන්න ඕනේ. බුද්ධ පූජාවෙම තියන්න ඕනේ. ඒක දන්නේ? පුතා මම සාමිවරයෙක්. ඉතින් මම දෙවියන් හා ගනුදෙනු කරන සාමිවරයෙක්. ඉතින් මට මොනවා කියන්නේ? ඔබට වත් දේව බැල්මෙන් උදව් ඕන නම් මට කියන්න. ඕන් සිවක මට උදව් කරනවා කියන එක වෙනයි මෙව පන්සල්ට ගෙනියන එක මගේ දේව කාර්යය මාව මරනවා කිව්වත් මම ලොකු හාමුදුරන් නොදී මම වෙන කාටවත් දෙන්නේ නැහැ හාමුදුරුවන්ට වඩා මා උසස් වන්නේ මට ඕනම වෙලාවක දිව්‍ය ලෝකවලට යා හැකි බව නුඹ දන්නේ නැද්ද සාමි මේ සාමි දිව්‍ය ලෝක යනකොට අපේ ලොකු හාමුදුරු නිවන් යන්නේ ආයෝක දිව්‍ය ලෝකෙට වැඩි ඒක උතුම් කියලා තමයි අපිටන් අහලා තියෙන්නේ रोटिया බොමට නිගා කරනවා ළමයා අනේ නිගා නෙවෙයි සාමි අත හිල්ලුවත් කට හිල්ලෙනවා කියලා කතාවක් අහලා නැහැ කොනිකම්ම කණ්ඩ බලන් ඉන්න නැතුව වැඩක් පලක් කළා කණ්ඩ පුරුදු වෙන්න මේ කට වැඩි වගේ මට තේරෙනවා අනේ නෑ වචනේ හැම දෙයකටම වැඩි බලවත් කියලා තමයි අපේ ලොකු හඳුරු කියලා තියෙන්නේ ඒ නිසා අපි නිතරම හිත කය වචන සංවර කරගන්න ඕන සාමි හොඳයි මම එහෙම උන දවසට මේ තරුණයවයි ලොකු හාමුදුරංගයි මුණ ගැහෙන්න මං පන්සලට එන්නම්කෝ දැන් සාමි ඔබ බලන්නකෝ ඉතල සාමට දරුවා කිව්වා ඊට පස්සේ ළමයා කිව්වා තරුණයා කිව්වා තව ටිකක් මම මොන හරි කිව්වත් බම්බලන් කියන්න බැරිත් නැහැ අය සාමි කෙනෙක් උනා මම මොකට කාගෙන් ගත්ත ඌ කතා අහන්නේ මම යනව යන්න රොටියක් ව පුත්ත ගන්න බැරි සාමි දන්දුව දෙන්න දී ඒක තමයි ඔය කෙල කෙල ගිලි ගිලි ඉන්නේ මේ කා ඕනාට වඩා වැඩි කෙද්ද පාඩමක් උගන්නන්න ඕනේ ගමේ උන්ට උණ ගැනෙන්න